ඒ කියන්නේ පාණ්ඩු කම්බල සයිලාසනයේ පොඩිගුණෙත් නැහැ බුදුරජාණන් වහන්ේ විසාලොනෙත් නැ ඒක තමයි බුද්ධවිශය එරදි විශය අචින්න්තනී යයි. ඒ බුදුරජාණන් වහන්සේ ග්‍යාාවුණු භව දෙකළ දෙවිවරු සාධකාරදුන්නා. එහිදී ආරාධනා කළ වස්තුම්මාස වැඩසිටින්ට බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය. සක්ද රුතු මඇැල්ලා ගඳනා කලා ඒවෙලාවේ අංකුර ඉන්දික කියන දිවපුත්‍රය දෙන්නෙක් අපි අිධරම දේශනනාහන්න මුලින්ම අය මුක ද අනෙ දි්‍යවපුත්‍රයාව අපිට නැති වෙන අපි කලින්ම ගල්ල ඉස්සරහහිම වාඩියම කළ දෙන්නත් එෙක් කා. ඉන්දික දිවපුත්‍රයැවිල්ල දකුණු සිරිපතුල පැත්තෙන් භාගතුන්හ සමීපේම වාඩි වුණා. ඉන්දික දිවපුත්‍රියය අංකුර දිවපුත්‍රයා වම් පැත්තෙන් වාඩි වුුණ. පසුව දසදහසස්සක් කොල දිීව ්‍රක්මයෝ එනවා කියන්නේ සක් දෙව රජවර දස හසක්කෙන් නවා. සතරන් දෙවි රජදරු හතලිස් දහසක්ක න්නවා. ඉතින් මේ තරන් දිවපුත්‍ර එනකොට ආනුභව සම්පන දෙවරු වෙන්න එන්න යොදුන් දොළහක් දුරට ඇන්නන අංකුරට. ඇ ඉන්ඩික නොසෙලී හිටියා. අන්න එවෙල අිධරම දේශනාට පෙ භාග්‍යවත් බදුරජාණන් වහන්සේ මේ දෙන්නාගේ ධානය පිළිබඳව දේශනා කළ යුතුයි කියලා කතා කලා අංකුරට අංකර ඇයි ඔබ දුර ඉන්න එන්න මාළගට යි එන්න බැරි කෙව වෙ අංකුර කියනවා ස්වාමීණි මේ ඉන්දික මංවගෙන වෙයි ඉන්දික දන්දුන්නේ මේ ගෞත බුද්ධ ශාසනයේ අනුරුද්ධ මහරාතන් වහන්සේට මහාදානයක් නෙවේ දුන්නේ ඉන්දික කියන දුගියෙක් මේ දුගියට බෙදන්නාව බත්්‍යයන්දක්කේ කාන්තාවක් එවලා අනුරුද්ධස්වාමීන් වහසේ පින්්ඩ පාති වැඩිය මේ දුගිය ප්‍රකාශ කළේ මට දෙන්න ගෙන පොය බත්යැන්ද අනුද වාමීන් වහන්සේ පාත්‍රයට බෙදන්න කියන වචනය පමණයි. ඒ වචනෙන් ඒ කාන්තාව අරධානටික බෙදවා. න්න පින බලන්න ලෝතුරා බුද්ධ ාසනයේ මහානු බව සම්පන්න බව. මහත්ඵල මහානි සංස බව පුණ්්‍ය ශේෂත්‍ර බව. ඒ මොහොතේ ඒ පිනෙම්ම සතුටින් කල්ගත කළ මරණින් පසතමයි මේ ඉන්දිකදිව පුත්‍රයානමින් දෙවලුව පහළ වනේ. ඒදානි යානි සංසනිසා තමයි, වාඩිේච තැන කොච්චරාණු බව සම්පන දෙවියාවත් නොසෙල් වීන තරං බුද්ධසාාසනය මහිමේෙන් මහ සාක්‍ය බවතා. ල බල තිබුණේතින් ඒ ඉන්දිකානු බව ලැබුවට මට එහෙමානුභාවයක් නෑස්වාමීනි මම දන්දුන්නේ දොළොස් යොදුනක් මානෙ නමුත් දුරට යොදුන් ගනන් ලිබ් බැඳගෙන දන්සල් බැඳගෙන අබුද්ධෝ පාදකාලේ තිසරණයවත් නැති මිනිස්සුන්ටයි මම අවුරුදු දහස් ගානක් දන්දුන්නේ. ඒ මගේ දහස් ාන ක අවරුද්ධිව මහාදානවලට වඩා. ඉන්දිි දන්දීපු එක බත් හැන්ද වටිනවාය කියන එක ඒ දෙවිවරුන්ගේ වචනෙන්ම කියවුණා එනිසා මේ පුුණ්්‍ය ශේත්‍රයක් වන බුද්ධ සාාසනයේ දන්දීම මහත්ඵල මහානි සංසභාවය භාග්‍යොතුන් වහන්සේ දේශනා කළ මාතෘ දිවරාජය වැඩහිටි තුසිත බවනනි. දහස්කනන් දි්‍යරාජවරු පිරිවරාගෙන. ඒ දිව පුත්‍රය ඇල්ල භාග්‍යවතුන් වහන්සට වැඳලා ඉදිරිියම වාඩිියුුණා, ඒ මාතෘ දිවරාජය අරමුණු කරමින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ධර්ම දේශන ආරම්භ කළා කුසලා දම්මා අකුසලාදම්මාදී වශයේ නයක්‍රමේයට මුළු අභිධරම පිට්ටකේම දේශනා කරන්න ආරම්භ කළා වස්සමාදං වුණු දවසේම දවසගානේ බුදුරජාණන් වහන්සේට තිබෙන්නේ මනුෂ්්‍යකයක් ඒ නිසා බුදුරජාණන් වහන්සේ. නිරන්තරේම දවසගානි ධානයවලඳන්න හැබැ දෙවියෝ ආහාරගන්න අවුරුදු සීයටම වාර දෙක්කයි. තමයිදවියගේ වශේ සොබහ මකට දසක්වෙන්නේ අවුදු සයක්න මනුෂලෝකින් ඒ තවදිසාාවට ඉති නිතරම් බුදුරජාන්සේ ධන වල්දන්න ගත්තනම් දෙවුලො ද දෙවියොහිතන මේ භාග්‍යොතු වහස වැඩම කර පු ලානන් වෙන වැඩන්න ධනිගන්නික විතරයි වැඩය කියෙල අප හැදින්න තිබුණ. ඒගනි සේ නොවවා කියල බදුරජාණන් වහන්සේ තමන් වහන්සේවැීම බුදුරුවක් මැව. තෝක්ෂම මවල තතාගතයන් වහසේ උදෑසන උතුරකුරදිවෙන්ට වඩිනවා අර බුදුරුවට අධිෂ්ඨාන කරනම් එපමණ ධර්ම දේශනාවේවා කියලා. දි බුදුරයන් වහන්සේ දේශනා කරන විදියටම විලාශයම කිසිම වෙනසක් නැතුව එනිර්මිත බුදුරුවෙන් දහම් දෙසනවා. කිසිම කනෙක් දන්නේ නැහැ මේ බුදුරජාණන් වහන්ස නෙවයි කියලා. එනමුත් බුදුරජාණන් වහන්සේ විදිටම භාග්‍යතුන් වහස අධෂ්ඨාන බලයෙන් කිසි මඩුවක් නැතුව දේශනාව පැවැත්වෙන අතරි බුදුරජාණන් වහන්සේ වැඩම කලා උතුරුකුරුදිවයිනට. විලට. එති එහි පින්ඩ පාතගෙහින් දානයවල දලලා පැන් පහසු වෙලා. අවසානේ උපස්සාන්ටෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආරාධනාවෙන් දවසපුරාදේශනා කර නබිදරමේ මාත්‍රෘ කාටික මාතිිකාපාලිය විතරක් දේශනාර මක දොක්කොම දේශ කරන්න බෑනි වෙලා යනොනේ මාත්‍රෘ කාටික දේශනා කලා. ඒනි සයිත් මාත්‍රෘ කාටික ගෙන මාර්තිකකාපාලිය ඒ දහස්ගුණේ ලක්ෂගුණේ විස්තර කරලා. වටහා ගන්නට මහා ප්‍රඥාවන්ත සාරිපුත්‍රයන්හසිට පුළුවන්. එසේ වටහාගෙනාපු ඒ ධර්මය අභිධරමය යමා මහ පෙළහැර දැළ පැවිදිව වනා කුලපු කුමාරු පන්සීයක්. ඒ පන්සිය දෙනාම කාශ්‍ය බුද්ධ සාසනය කිරිවුලන් පන්සීයක්. ඒසාසන අිධරම දරවූ ත්සාමින් අහදල දෙනවා අිදරම මේ පාඩම් කරන ප්‍රතිපුක්චා කරනකන් ප්‍රශ්ණනාහනා විසඳන මේ වහන් එදලා හිත පහදවාගෙන සොරයට අිදරම ගන පහදනු සිතින් මරණයට පත් වෙලා දෙව්ලොව මේ පු දෙවපත්‍රය පන්සිේ වාසය කළ තිබුණ බුදුරජාණන් වහසේ පහළවෙන්න සමේ තමයි, දමදවතලේ සැවැත් නූරිපදිලාත් තිබුණේ අර ප්‍රාතිහාර දෙළ පැහැදිලා තමයි පැවිදි වනේ සාය පුත්‍රයන් අහසළඟ. සාරිපුත් මහරහතන්න්නහන්ේ ඒ පන්සිය නමටයි මේ අවිිධරමි දවසගානි ගැන්නුවේ, මාසතු අවසං වෙනකොට දෙවලු අිධරමි දේශන වුණ, ඒ දේශනාවේ කෙටිස්වරූපය මනුලවදදේශනාව වුණා සාරිපපුත්‍රයන් වහන්සේ දහස් ගුණෙන් ලක්ෂගුණෙන් ප්‍රගුණකොට විස්ථාරකොට සිශෂ්‍යන්ටි ගැන්නවා. අභිදරම්පිටගේ මාසතුනක් අවසං වෙනකොට මනුලෝජියෝමාන වුණ සත්වනි වස්කාලයේද. ඔ අිදර මේකයන් නිස්කන ධාතුවා ඇත නිබාගේ චිතචයිසික රූප නි්බාන මේවා සමහර යිතනයි මුල් බදු සමේ බුදුරෑමසි. බුදු බාට පත මුල් සමේ තිබුන් ැහැ කියලා නමුත් සූත්‍රදේශාවලත් මේක නවිධර්ම කරුණ. දේශනාවන ඉස්කන්ද ගෙන දේශාව වෙන ධත්තු ගෙන දේශාව ආයතනගෙන චතුරාඩි සත්්‍ය ගෙන පටි් සවපා ගැන දේශනසයේ දේශනාව වෙන නිසා මේ සූත්‍රයේ මේ අිදධරමයගලින් බේ දෙන අිධරම පිටකේ තිෙන ශේෂත්වය තමයි එක දිගට ගලාගෙන ගීපු සම්පූර්ණ දේශනාවත්තම මේ අබිධර්මය කියන්නේ. හදරිස් දහසක් දරමස් කඳ පවතින මේ ධරමයෙන් අඩක්ම තියන්නේ අිධර්මේ. අිදර පිට ගම්බීරයි මාට දෙවියත්ත වන්ට වැටහහි දේනාරක ගතු මුලින් න අිර ග ිර ව න ග ට ගැබුරුරකන ටිට ගැබර ට තු ප න වගේ හව ල්ලක් පේන මයමක් පේ ප කලුවර හැගුණාව සමට ගැබුරුම දේල් දේශ කරන පට්ාන ප්‍රකරනය කියන ගම්බීරම දෙයක් ොහෝයට වැටහි එනෑ. එති එහෙම දේනා කරනද දෙවියන්ගේ හිත දැකලයි. ේ ග තනකට නැ සරල දශන තඒගේ භාග්‍යතුන් නාන්සක දේශන ප්‍රාතිහාහය ම සුගත ගුණ ගැන තනකොට පේ දවාන්ස කයිතර අනාව සම්පන්න්නාය බදු ජීවිතය එමනතරං ආශ්ශර්යයිද. අත්බූතයිද මනලෝපමනන්නවෙේ දෙව්ලෝ පමනන්නේ බමලෝපවා භාගතුන් හන්සේ වැඩම කරලා ධරම දේශනාගල තියන බක ්‍රක්්මයට දහම් දෙසන්නට බඹලෝට වැඩම කලා ඒදී මාරදිව පුත්‍රය පසු පසම ගිල්ල බ්‍රහ්මයකුටාාවේස වෙලා. දුරය මාන්සිට විරුද්ධව ප්‍රශ්නක බහහි විස්තරවෙනවා. ඒ බ්‍රක්්ම නිමන්තනික සූත්‍රයේ මච්චිමනිිකායි අවසාන කොටසේ. ඉතිං ඒගේ වලින් පේන්නේෙ බුදුරය මාන්සසි කොච්ර ආනු බව සම්පන්නයිද මේ දේශනා ප්‍රාතිහාරි කොච්චරද කියන එක. අිදරම් පිටක දරාගත්තු මේ සාවාමිාහසල පන්සිය දෙෙන වස්තුම් මා ස අවසං වෙන වෙලාේ අරිහත්තයෙන් අමාමා්‍යවන්න ශක්ෂාත් කළ අබිධරමයම මනසිකාර කිරීම. එනසා අභිධරමය කියන්නේ අමතු දරමයන්නෙවෙයි මේ සාාසනය තුළ දරම මේ තුළ තින ගැඹුරු හරය. විදර්ශනාවට බඳුන්වන ඉස්කන්ද පහ ධාතුදහට ආයතන දොළ හා පටිස්් සෝපාධ චතුරාරය සත්්‍යය. විදර්ශනාවට අවශ්‍ය වන චෛස්සික පනස් දෙක සිත් අසූනමේ රූප විසිට. එනම් මේ බව ශ්‍රද්ධාවෙන් පිළියාරගෙන අපි ශක්ති පමණි අපට තේරෙන විදිහයට. අපි අපිධරමය දැනගෙනින් ඕනි එෙම දැනගෙන එන්න පහසුවක් වෙනවා විදර්ශනා භාවනා කරදි කරන්න යෝජකාවචරයාට ඒ වෙලාට තමයි තේරෙන්නේ කොච්චටටිනවාද කියලා. බුදුරන් වන්සේ මේ දේශන අවසන් වෙන වෙලාවෙේ දවස් හතකට පෙර මිනිස්ුහාන මුගලන්සාන්සි කවත් භාගතුනස වඩින ැ ොඩක් කල්ගයානනි මාස තුනකුත් ලංගනාානේ. හොඳයි මං අහගනෙන්න්නංකු කියලා සාමින්නහස පොවෙ මුදනා. ලෙ මි දිෂ්ාන කළලා මා යනහැටිත් මනිසුන්ට පෙනේවා මා එනහැටිත් මිනිසුන්ට පෙනේවා. මහාමරු පරවතය මැදින් විනි විදගනය කියන්නේ විනිවිධ පෙනෙන මැනිිකක් මදිින් නූලක් යන වගේ. සාමින්න්නන්සේ වඩි නැහැටිය අහසට උඩට ඒ මහා මෙර මැදිින් මිනිස්සුන්ට පේනවා. උතුරකුරු දෙවදිවෙන වැසියන්ටත් පේනවා. අපරගෝයාන වැසියන්ටත් පරවේදේ වැසියන්ට දවද වැසියන්ටත් පෙනේ ගිය. බුදුරහන්සගේ පාමුලි මතු වෙල වන්දනා කළ ඇව සාමනි භාග්‍ය වන්හසසි කවදාද වඩන්නේ. වෙ මතක් කලා මොගගල්ලානය මෙයින් දවස් හත කතාක් ගිය තැන සංකස්වපුර දොරටුවට මං වැඩම කරනවා කිය වඩි ැනත් කිව්වා වැෑවෙනකොට සාරි පුත්‍රයන් වහස වස්සමාදාන වෙලා හිටියත් සංකස්ස පුරේ මයි. පන්සීයක් ශිෂ්‍යයන් සමඟ. නැවත භාගතුන් හසර වන්නාගල ඒ ක්‍රමේටම මහමෙර මැඳින්ම ස්වාමින්න්නන්සේ නැවත පොළොවේ මතුුණා. මතු වෙලා මතක් කලා සංකස් පුරේ දොරටුවට දුරජාණන් වහන්සේ දවස් හතක්ගේ තන වප්පුන් පහෝදි නේදී වැඩම කරනවා. අනේඉතින් ගොඩ දුරහෙන් අපි කොම දෙතින්ට යන්නේ. හොඳ යන්න ගැමතිේ ැග් ලස්සි වඩියන්ට හිතන්නකු යන්ඩෝනී කියලා හිතනකොට මෙහ යන්න පුලුව.ෙනෙක් ෝඩේ පීරණ ගමං ගයා කියලා කියනවා. කෙනෙක් අඩිය උත්සන ගමන් ගයා කියන. බුලත්විට කොටල බලත්තිරට දාගන්න වෙලා වෙනකොට මේසැවැත්නුවරින්දගැෙන සංකස්සපුරයට එය ගිහින් අවසානයි. ඒගැන් හිතන්නත් කලින් හිතන ශනේදිම. හම ලන් මහසාමවින් හසි ාන භාවයෙන්. එියලු මිනිසුන් ලක්ෂ ගණනක්ම සංකස්සපුරයට සැපත් වෙලා තිබුණා. එහහි සූදානං වෙල කඳුරු බැඳගෙන දැන් අහසදිහාබලංඉන්නවා දැන් භාග්‍යතුන් හසි වඩම කරයි කියලා. පෝය දවසේදදි වස් පවාරනය කල භාග්‍යතුන් වහසේ දෙව අන්ට පින්හන මෝදන් කරලා. දෙවියන්ගේ පූජාවන් පිළිගෙන වන්දනා පිළිගෙන. ඩම කරන වෙලාවේ සක්ද රයිතුමා මතක්කළ ස්වාමීණී ඩම කරන වෙලාවෙ විශේෂ පූජාවක් කළ යුතුයි ඒ නිසා අමට අවසර දෙන්න කෙලා අවසරිල්ලගෙන මහමෙට මුදු නේදගෙන පොළොවට යොතුන් අසූහාරදාහසක්කුස්සයි ඒ උසට ඉනිමගක් මැව්වා ඒ බුදුරජාණන් වහන්සේ වැඩම කරන ඉනිමග සත්ත රත්නයෙන් යුක්තයි සත්තුරුවනින් තමයි එකඒක පියවර හදලා තියෙන්නේ. ඉනිර්මිත වනා දිදව්‍ය කැටෙන් ලංකාරලලා ඒ සියම් සියම් කැටයම්පවා මිනිස්සුන්ට පේ. එම දකුණු පසින් දෙවියන්ට හහි රත්තරං ඉනිමගක් මැව්වා. වම්පසින් බ්‍රක්්මයන්ට බහින්නට සුදු පාර්රිීදී ඉනිමගක් මැව්වා. ඒ එනිමන්තුන මේ විදර තියනනාතරේ බුදුරජාණන් වහන්සේ මැදීනි මගින් සතතුරවන්න්න මගින් වැඩම කරනවා. සක්දරයිතුමා දෙපට සිවරත් පාතත් හිසේතියාගෙන කාාතකින් අල්ලගෙන අනිත් අතින් සංකය මූහෙහි තබාගෙන සංඛනාදයෙන් පූචා පවත්වනවා. අතර දසදහසක් කොල දස දහසක් සක් දෙව රජවරුත් ආහසින් බහිනවා නොයෙක් නොෙක් පූජා බාන්ඩ අරගෙන. යා මේ දිව්‍යෝරාජයඒවගේම තුසිත දි්‍යරාජවරු ඒ චාමර සලමින් දඩු වැට සලමින් අහසේ ගමන් කරනවා ඉනිමගින් බහිනවා පේලියට දෙව්වරු සිතුවම් මැන්දාසේ බහිනවා. අනි පැත්තෙන් බ්‍රක්්මරාජවරු දහස් ගණනක් සේසත් දරාගෙන රිදිී ඉනිමගින් බහිනවා. සික දිව්‍ය පුත්‍රවර ඒ දව්‍ය ෝකලින් ඇවිල්ල වීනාවාදනය කරකර බහිනවා. එසේමයිරාවන දිවරාජවරු ඇත්වස්මවාගෙන ඒ ඇතුන්ගේ හොඩ වැල්මත කුමමත පොකුණුමවල ඒ පොකුණුම නටන දිව්‍යාංගනාව නටනා අතරේ බහිනවා. මේ විදිී ආශර්්‍යාත්භූතයි, මාතලි දිව්‍ය පුත්‍රයායි අස්සුරතමවාගෙන ඒ දි පුත්‍ර දස දහසක්කින්වා දස දහසක්සක් වල ඒ අයත් බිමට බහිනවා. ඉතින් මේ දෙවියන්ගේ පූජාමැද්ද. මනිසන්ගේ සාදුකාරමැද්දිී බුදුරජාණන් වහන්සේ සංකස්ව පුරදුොරොටුව, වැඩමකරන්නට එදනා එ වැඩමකරද්දි පිළිගානට වැඩම කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. වන්දනා කල්ලා මදක්කල අනේ ස්වාමීණේ, කිසිධානතුටු මේ තරං ආශ්චර්යක් අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සිේ නිසාදාාපිට දකින්න ලැබුණනාය කියලා මතක්කලාම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට විශේ වන ප්‍රශ් නැහුව මුලින් සෝතාප පන්න ශ්‍රාවකයන්ට. අනතුරුව සකදාගාමිශ්‍රාවකයන්ට අනාගාමිශ්‍රාවකයන් රහතන් වහන්සේලට වහන්ශ්‍රාවකයන්ට අග්‍රශ්‍රාවක සාරිපුත්‍රයන් වහන්සේට පමණක් ගෝචරණ ප්‍රශ්ණයක් අහ අවසාන්ට බුද්ධ විෂයට පමණක් ගෝචරණ ප්‍රශ්නයක් ඇහවා එක හොයාගන්න බැරු සාමින්හසේ කල්පනා කළ ඒත් බූතමි දන් සාරිපුත්්‍රගෙන එක මඉගියක් ලබා දුන්න ඒ ඉඟගියයානු යමින් දහස් ගණ අය ක්‍රමයෙන් සාරිපපුත්‍රයන් වහන්සේ ඒ ප්‍රශ්නය විසඳවා. වෙලා බුදුජාන්හ සාධකාර දෙමින් සාරිපුත්‍රයන් වහන්සේට මේ ශාසනයේ ප්‍රඥාාවන්තයන් අතර අග්‍රභාාවට සාරිපුත් ්‍රිෂ්්‍රියයා ස්ථවිරයන් වහන්සේෙන් පත්වෙනවාය කියලා තනතුරු ප්‍රධානය කළෙ තිෙදාමයි. ඉති මෙවැනි ආශ්්‍යර්ය වූ අගභූත වූ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහසන මක්තමයි ඔබාපි මේ සරණ ගිහින් තියෙන්. ඒ බුදුරජාණන් වහන්සේගේ දේහ විලාශය ප විලාශ ගමන් විලාශයේ. බුදුරජාණන් වහසේ ගමන දෙකළ තිරිසංගත සතුන් පවා බලාසිරනවාති මිනිසන් ගැන කවර කතාද. තබන තබන පියර නිම්මල් පිපෙමින් බුදුරජාණන් වහසේ වැඩම කරනවා. ඒ සිරිපතුල ඉදිරියටත් පෙනනවා පසුපසරත් පෙරෙන. ඇස්වට දනහිස් ගැටෙන්නේ නැහැ. ඇත්ගමනින්. ම ඩිය හිමින් වඩින්න එන්න වැඩිය වේගෙන් ඩින්නේෙන්නේ වට පිට බලන්නන්නේ නැහැ. විය දරු සහ පමණ දුර බලමින් බදුරජාණන් වහන්සේ බල්වැඩම කරනවා. එසේ භාග්‍යතුන් වහන්සේමක් ආපසු බලන්නවන්න බෙල් හරවල බලන්න නැහැ. ඇතෙකු වගේම නාගාපලෝකනය සම්පූර්ණ ක අයහරවල බලනවා. තින්මවැනි ආශ්්‍යර්ය වූ සරීර සෝභ ගමන් විලාශ සහ දේශනා වෙලා සැති නිසා භාග්‍යයතුන් වහන්සේට සුගත කියනාවෙන් අමතනවා.